won the toss, elected to bat first. UCC A කණ්ඩායම සහ UCC B කණ්ඩායම අතර පත් අද දින පැවැත්වෙන ප්‍රථම තරගයේ ප්‍රථම පන්දු වැයීම සඳහා චින්තක පනන්දු සූදානම්. පන්දුවට පහර දෙමින් සිටින රෝෂාන්. ඔයාරෙන් බරක් ඉල්ල කරනවා මුළු පන්දුවට පන්දු ඇදී යනවා. ඒක ලකුණයි පන්දුව සුරකිව රැග් කරන බාර දෙනවා රජින් විසින්. ඒක ලකුණයි. දෙවන පන්දු යෑම සඳහා සූදානම් චින්තක පනන්තු. දෑශාන්ත පාරක් එල්ල කරමින් ලකුණක් කරා දිව යනවා. ඒක ලකුණයි. දෑශාන්ත රයි ලකුණ එකතුවන්නේ. පන්දු දෙකයි ලකුණු දෙකක් ආවන් තියෙනවා පන්දු දෙකක් තුළ. නැවත තුන්වෙනි පන්දු යෑම සඳහා චින්තක පනන්තු සූදානම් රෝෂාන්ට. පාරක් එල්ල කරන පන්දුව ලෝනෝන් කලාපයට ඇදී යද්දී පන්දුව දෙවන ලකුණ කරා පිටිකරුවන් දෙපළ පැති මාරු කර ගන්නවා. තුන්වෙනි ලකුණත් මේ දැන් තුන්වෙනි ලකුණ සම්පූර්ණ කරන ලබනවා. නුවන් පන්දුව යොමු කරනවා. හානියක් නැහැ පිටිකරුවන් දෙදෙනාට. ලකුණු තුනක් ලබා ගත්තා එම පන්දුවේදී. නැවත දැසන්ත පාරක් කෙල කරනවා. දැවි යනවා කෙලින්ම පන්දුව කඩුල්ලේ වදින්නේ. ඒ අනුව දැශාන්තකේ ඉනිම අවසන් වෙනවා ලකුණු එකයි. පන්දු දෙකක් තුල ඔහු ලබා ගත් අද දිනේදී කෙලින්ම පන්දුව කඩුල්ලේ වදින්නේ චින්තක පනන්දියව් නවක පිතිකරුවා තිරින ජයරත්න. හොඳම ලකුණු ලබා ගැනීම ලකුණු 26ක් සරන් වෙන්නේ. පාරක් කෙලකන මුල පන්දුවට පන්දු පිත්තේ වදින්නේ නැහැ. නැවත චින්තක පනන්දු තරගේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මුල්ම පන්දුවාරේ. UCC A කණ්ඩායමට මුල්ම ඕවරේ මේ අවස්ථාවේදී අවසාන වෙනවා. ලකුණු එකයි කඩුලු එකයි පන්දු ඕවරයක් අවසානයේදී. නව පන්දු යන ලෙස ලහිරු අසංක පන්දු වල මුල් දෙමින් සිටින්නේ තිලින. වාරෙන් පාරක් කෙල කරනවා පන්දු එක ලකුණයි. මිඩ්ඩුගට් කලාපයට ඇදී යද්දී එක ලකුණක් ලබා ගන්නවා. පන්දු බාර දෙනවා ශන්දීපට. නැවත තසංක සූදානම්. වේගවත් පාරක් කෙල්ල කරනවා පන්දුව එක ලකුණයි. එක ලකුණකින් සෑහීමට පත් වෙන්න වෙන සිදු වෙනවා රොෂාන්ට. නැවතත් අසංක සූදානම් තුන්වෙනි පන්දුවේ සඳහා මේ පන්දු ඕරේ තිල්ලට. ඒකවත් පාරක් කෙල කරනවා පන්දුව කෙලිම මීඩ් විකට් කලාපේ ලකුණු 6යි. කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ අවස්ථාවේදී අසංකට. තිලිනගෙන් ඒ ලකුණු 6. නැවතත් හතරවන පන්දුවම සඳහා පන්දුව පිත්තේ නොඇදී කෙලිම පන්දුව කඩු රකින්න අතරයි ඇදී යන්නේ. ඒ අවස්ථාවේදී කඩුල බිඳවන හානියක් නැහැ. තිර පන්දුව වේගෙන් පන්දු අපාර පාර එල්ල කරනවා. පන්දු පිට පරෙමින් නැවතත් පළු රකින්න චන්දීපතට පන්දු වර වයිට් පන්දුවක් ඒ සමගම ඔහුගේ පාදේ යම් කිසි ප්‍රශ්නය. පන්දු යන මාරු කරනවා. නීල් කැඳවන පන්දු තුරු පන්දු දෙක එවීම සඳහා ඒව පාරක් එල්ල කරනවා. නැවතත් මිඩ් විකට් කලාපෙන් ලකුණු 6යි. තිරිරණයේ ලකුණු 6. මේ අවසරයෙන් දෙවන පන්දුවරේ අවසන් වෙද්දී ලකුණු 24යි කඩුළු එකක් ලැබි. තුන්වන පන්දුවරේ ක්‍රියාත්මක කරමින් මුලම පන්දුවර පහරක් එල්ල කරනවා රෝෂාන්. පන්දු යවන්නේ චින්තක ෆනන්දු. එක ලකුණයි. නැවතත් තිල්නට එරෙහිව පන්දුවම සඳහා චින්තක ෆනන්දු සූදානම් වෙනවා මේ අවස්ථාවේදී. නැවතත් අම්පයර් අක්ෂාන්දි සිල්වා දෙසින් පැමිණ පන්දුවක් කෙල්ල කරනවා. පිත්ත පරෙමින් නැවතත් පන්දුව කඩුරු රකින චන්දීපරක් ගද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 25ක් වෙතයි සටහන් වෙන්නේ. ඕෂා පාරක් කෙල්ල කරනවා පන්දුව ලකුණු 6යි.
ඒ අවස්ථාවේදී අවසරයක් ලැබෙන්නේ නැහැ චින්තකට. නැවතත් වයිට් පන්දුවකට සමාන පන්දුවකට පහරක් එල්ල කරමින් ලකුණක් කරා දෙවන ලකුණ කරද්දී වෙනවා. මේ අවස්ථාවේදී තිලින සාර්ථකයි ලකුණු දෙක. ඒ ලකුණු දෙක ගන්නේ තිලිනටයි. නැවතත් චින්තක පනන්දු සූදානම් වෙනවා පන්දුවක් කෙම සඳහා තිලිනට. ඒවත් පහරක් එල්ල කරන පන්දුව ලෝන් නෝන් කලාපයට ඇදී යද්දී ඕරය එක ලකුණකින් සෑහිමකටපත් වෙන්න සිදු වෙනවා තිලිනට. නැවතත් රෝෂා ඒකත් පහරක් එල්ල කරන පන්දුව පිටේ වදින්නේ නැහැ. පන්දු වර නිමාවටපත් වෙනවා. එනම් ඒ සමග පන්දු වර 3යි ලකුණු 38යි කඩුලකට නව පන්දු වාරය ආරම්භ කරනවා. නුවන් චාම් වරෙන් පහරක් එල්ල කරන පන්දු ප්‍රවුඩ පන්දුවක් ලෙස රැක ගන්නවා පන්දු යව ක්‍රීඩකයාම නුවන් විසින්. ඒ අනුව තිරිනගේ ඉනිම නිමාවටපත් වෙනවා ලකුණු 17කට පන්දු 11ක් ඇතුළත. නවක පිටිකරුවන් නිලන්ත පන්දු යවන්නේ නුවන් චාමර. අවසායිදී පිටිකරණ අන්ත්‍ය මාරු කරගන්නවා රෝෂාන් විසින්. නැවත පන්දුර මුල් දෙන්නේ රෝෂාන්. ඒකවත් පාරක් එල්ල කරන නුවන්ට එරෙහිවා පන්දුවට ලකුණු 6යි. නැවතත් රෝෂාන් ක්‍රියාත්මක වෙනවා නුවන්ට එරෙහිවත් මේ පන්දු ආරේ. නැවතත් නුවන් රෝෂාන්ට ඒකවත් පාරක් එන්ද කරන පන්දුව නිසි ආකාරව ස්ථානගත කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ අවසරෙන් එක ලකුණක් කරා දිව යනවා රෝෂාන්. රෝෂාන්ටයි ලකුණ ඇත් වෙන්නේ. නව ක්‍රීඩක නිලන්ත සීමාහිර සක්මන් කරගන්න පාරක් එල කරගන්න මුල්ම පන්දුවට ලකුණයි. ලකුණ නිලන්තට. නැවතත් නුවන් ඩුබයි ගුවන් තොටු පොලන්තේ සිට දිවයනවා. රෝෂාන් වැරෙන් පහරක් එල්ල කරනවා පන්දුව දෙවන ලකුණ කරා දිවයනවා. ඒ අවස්ථාවේදී පන්දුව නිසි ආකාරව රැගෙන බාර දෙන්න ලැබෙන්නේ නැහැ. නැවතත් ලකුණත් කරා දිවයනවා ලකුණු තුනක්. ඒ අවස්ථාවේදී ඉතාමත් දුර්වල පන්දුව බාර දීමක් කඩු රකින නිසි ආකාරව පන්දුව රැකගන්නේ නැහැ. ඒ අවස්ථාවේ පිටිකරුවන් දෙබල ලකුණු තුනක් කරා දිවයනවා. නිලන්ත දේශ ක්‍රීඩකයා නැවතත් පුරස් පන්දුවකට සමාන පන්දුවට ට්‍රාන්ස් කිරීමක් කරමින් ලකුණක් කරා දිව යනවා නිලන්ත. එක ලකුණයි. රෝෂාන් සූදානම් වෙනවා දෙවන ලකුණ ලබා ගැනීම සඳහා. පන්දුවර නිමා වෙනකොට පන්දුවර 4යි ලකුණු 53යි කඩලු 2යි UCC ඒ කණ්ඩායම. පස්වන පන්දුවර ක්‍රියාත්මක කිරීම සඳහා ජනිත් ඩි සිල්වා සූදානම් ඩුබයි ගුවන්තොට පොලන්තයෙන් පොන්දුවම සඳහා. පිතිකරුවා නිලන්ත මුළුම පන්දුවට තිවයන ඔස්ටම්පිට පිටතින් පාති දෙ පන්දුවට පහරක් කල්ල කරමින් කට් පහරක් කල්ල කරමින් ලකුණු 4යි රැකගැනීමට අවස්ථරයක් ලැබෙන්නේ නෑ ඉවර. තමතක් ලස්සන පහරක් කාලකින් දැක් ගන්න පුළුවන් මෙවැනි පහරක් ටේප් බෝල් ක්‍රීඩාවේ. නැවත නිගන්තරේරි පන්දුවම සඳහා ජනිත් දිවයන. වේගවත් පහරක් කියලා කරන පන්දුව ඉහළ නගින්නේ. පන්දුව උඩ පන්දුවක් ලෙස මේ තැන් රැක් ගන්නවා රජින් විසින්. එවර නිලන්තගේ ඉනිමේ අවසානය ලකුණු 6යි. පන්දු 4ක් තුල දියෝගී නාමනේ ඉනිමනි මාවටපත් වෙනවා ජේම්ස් එඩ්වඩ් නවක පිතිකරු. නැවතත් සීමාව මාරු කර ගන්නවා රෝෂාන් විසින් පන්දු වල පහර දීමේ. වේගවත් පාරක් එල්ල කරනවා ලකුණු 6යි. ලකුණු 6යි එවර රෝෂාන්ට සෙමෙන් එල්ල කර පහරක් කල්යල් මන පුල්ටෝස් පන්දුවට. පන්දුව පිටරම ලබා දෙනවා gift එකක් වගේ. නැවත රෝෂාන් සූදානම්. ජනිත් ජනිත් රෝෂාන්
ඒක පාරක් කළකන පුටෝස් පන්දුවකට සමාන පන්දුවකට පන්දුව උඩ පන්දුවක ලෙස රැක ගන්නවා මේ අවස්ථාවේ රජින් විසින් හෝෂාන් ගිනිමේ තවසානේ ලකුණු 29ක් ලබා ගන්න ඔහු පන්දු 12කට මුහුණ දෙමින් විශිෂ්ටිනි මක්රෝෂාන්ගේ නව ක්‍රීඩක මොමත් පිටිකරු මතුරු වසත් ඉත 80 නම් දැන් යෝසිස් sudah namanya oh telah punai lakukan lapangan yang arah mungkin wajah yang sisi matur awasan pandu pandu reva parah kele karena pandu udah pandu akle sedian nih pandu raga ni mana dilan sah sumun dilan oh pandu gilih ya nama udah pandu akle segilih ya nama evan itu ekal lakukan kalau pilih karuan tebal maru nama pandu apa hai lakukan hatai kadulu hatarai Awan dua orang pihak mungkin kini masalah rajin kan tuh no, madu berdiri, awan dua parak kelakar mau rajin ke udah pandu apa saja dia ni, lebar udah pandu gilhi ya nama, kesaya tak piti kerwan deh pula lakukan cara dia nama, madu berdiri udah pandu deka gilhi ya nama, madu berdiri wasan apa, yang kisi wasan nama kan di tiba nama madu berdiri ate, nanti rajin dia nama. James Reeve. වේගවත් පාරක් කෙල්ල කරනවා මිඩ් විකට් කලාපෙන් ලකුණු 6ක් ජේම්ස්ට. බල මුල්ම 6 පාර ජේම්ස් විසින් කෙල්ල කරමු ලබන්නේ. නැවත ඉලක්ක පන්දු වෙන සඳහා රජින් සූදානම්. වේගවත් පාරක් කෙල්ල කරන පන්දු ඉහළින් ඇදියන්නේ ජිලාන් වන්දසේකරගේ හිස්සට ඉහළින් පන්දුව ලකුණු 4යි. අපි උත්සාහයක් දරුවත් පන්දු රැගෙනම ලැබෙන්නේ නැහැ අවස්ථාවේදී. අවසාන පන්දු යම් සඳහා රාජින් මස්රි පන්දු තිබෙන පස්සෙන් පන්දු යවන්නේ මේව පාරක් කෙල කරන පන්දු පිටේ වදින්නේ නැහැ ජේම්ස්ගේ කඩු රගින රැගලා පාරක් කෙල කරන ලෝන් නෝන් කලාපෙන් ලකුණු 6යි එවර සමාවක් ලැබෙන්නේ නැහැ රජින්ට ලකුණු පන්දු වල 6ක් අවසානයේදී ලකුණු 83යි කඩු 4යි Aku pandu awal ya, misalnya ha pesan, kalau no, ni awal sahdi. Pandu orang muda di mana, balap putih sedih ni, matur pesan. Parah kele kalau ambul mah pandu orang lakunu haya, kisi mah sama awak lebih ni, naya me peharaat mereka pikiraru, madu begin, pesan nte. Orang pandu yang sangat pesan sudah nista kara roshan pasukan ini pandu akan sangat sudah nama no diwe no pandu apa dewa dinne pitikar wan depan diwe no lakukan kala dewi ya nama kiri mana pandu kalu lewa dinne pandu raga gak dwigga sama pandu kalu lata lekar no pesan nabi sin Kirti, nama kita baru. Sebagai pandu ada parak kelekan mana? Nama tu udah pandu aku lihat dia. Ekal laku nak kara. Ekor ad gili ya na udah pandu. Ekal laku nak lepas nama James te. Pandu yang sana, kiri teri juga. Naga pitik aku kiri. Kita ramu pandu kan. Lebat parak kelak karena pandu yang ideal ni, namun hanya kena. Ikalah bulak kerai orang itu. Pitik aku anda pelak. Kati maru kerjakan no. Lakukan itu ni kiri dia. Dia sudah nak bilang pandu mundi sana. Sen lagi. Persana. Ada pandu. Wah, ekalah punai level ni. Pandu kadu la deh la kerana jali. Namun, ya wasabi de pandu kadu le wedding ni nih. Ada pandu yang sana. Persana sudah itu le.
ඒවත් පරකල කරන පඳු ඉහලින් ඉඳ කියන්නේ. නමුත් එක ලකුණයි ලැබෙන්නේ. විශාල පාරවල් කරා ගියත් ඊටමත් හොඳින් පඳුව යොමු කරන හැඩක් පෙනියන්නේ මේ ක්‍රීඩකයා. සන්න. එක ලකුණයි ලැබෙන්නේ පිටවක්. ඊටමත් හොඳින් මේ පඳුව රේතියක් වෙනවා. එක හය පාරක් පමණ ලැබුණේ. පන්දුවට පාරක් කෙල්ල කරන පන්දුව ලකුණු ලැබෙන්නේ නැහැ. පන්දුව සීමාවෙන් එපිටට කඩු රකින්න නම් එපිටට 97යි කඩු 5යි පන්දුවර 7ක් අවසානයේදී UCC කණ්ඩායම නව පන්දුවාරය ආරම්භ කිරීමට සූදානම්ව සිටින්නේ ජනි කීර්තිතරේ පහරත්ම පිටිකරු කීර්ති සූදානම් වෙනවා. මුලම පන්දුව ඒකවත් පාරක් කෙල්ල කරනවා. කෙටියා පන්දුවට මැද කෙටියා පන්දුවට ලකුණු 6යි සීමාවෙන් එළියට පදිත වෙන්නේ එම පන්දුව. නමුත් ඊළඟ පන්දුවෙන් සඳහා ජනිත් අවසාන පන්දුවාරය ක්‍රීඩකයන් තේරුම් අරන් පිටිකරුවන් දෙපළ වේගෙන් ලකුණු ලබාගෙන සූදානම් වෙනවා. පන්දුවකට සමාන පන්දුවල පාරක් කෙල්ල කරනවා. පන්දුව මිඩ් විකට් කලාපයේ ලකුණු 6යි පිට හය පහර දෙකක් ලබාගෙන ඉන්නේ මේ ඕරේ මුල්ම පන්දු දෙකට කීර්ති. ඊළඟ පන්දුර මොසිදා සූදානම් කීර්ති දිව්‍යානම් ජනි පාරක් කෙල්ල කරන පන්දුව ඇති යනවා හතර සීමාව කරා. ඔය පන්දුර නවතා ගන්නවා. සුරුගේ පාර දෙනවා කරුණ රකින්න වෙත ලකුණු දෙකකින් සෑහෙනවත් වෙන සිදු වෙනවා පිටකරුවන්ට. ඒ ලකුණු දෙක ඇත්තන්නේ කීර්තියට. අවසන් පන්දුවරයක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ UCC කණ්ඩායමට එරෙහිව. වේගවත් පාරක් කෙල්ල කරන පන්දුව පිටේ වදින්නේ නැහැ. ලකුණ එක ලකුණක් කරා දිව යනවා. කඩු රකින්නට පන්දුව නිසියක් කරව රැක ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අවසරයෙන් පිටිකරුවන් දෙපළ එක ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා. ඊළඟ පන්දුවේම සඳහා ජනිත් සූදානම් ජේම්ස් ටෙරීව ඒකත් පාර කරලා සැරසෙන්නේ හරියාකාරව පන්දුව පිටියේ දෙවටෙන්නේ නැහැ. නමුත් ලකුණක් කරා පිටි කරපන් දෙබල දිව යනවා. අවසාන පන්දුව විය යුතුයි මේ පන්දුවාරයේ මේ ඉනිමේ යවන පිටිතරේ. වේගවත් පාරක් කෙල්ල කරන අවසාන පන්දුවට ලකුණු 6යි. UCC බී කණ්ඩායමට ලකුණු 120යි අභියෝගය. 120ක අභියෝගයක් කෙල්ල කරනු ලබනවා UCC ඒ කණ්ඩායම විසින් පන්දුවාර 8ක් තුළ. ඒ වන පන්දුවාරයේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ පන්දුවාරයේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ කීර්ති විසින්. ලකුණු දෙකක් ලබා ගන්නවා. ලකුණු දෙක ඇත්තන්නේ චන්දිපඩයි. මිට ප්‍රථම මේ පන්දුවරේ ලකුණු 6 පාර දෙකක් ලබා ගත්තා. පන්දු 3ක් තුල වේගවත් පාරක් කෙල්ල කරන චන්දීප කවර ලකුණක් කරා ඉබේමඩ දිලන් සූදානම් නැහැ. අවසාන පන්දුවාරය පන්දුව මේ පන්දුවාරයේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ දිව්‍යානම කීර්ති විසින්. පාරක් කෙල්ල කරනවා. පන්දුව රැක ගන්නවා මේ අවස්ථාවේදී සුපිරි උඩ පන්දුවක් තිරිනගෙන්. කඩුලු දෙකයි ලකුණු 20යි පන්දුවාර දෙකක් අවසානයේදී ඉලක්කය 120ක් පන්දුවාර 8ක් තුළදී. නමක පිටිකරු චින්තක එකතු වෙනවා දිලාන් වනිජසේකර සමගින්. පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා මදුර කැඳවනවා නායක අක්ෂාන්ති සිල්වා. මදුර සූදානම් තුන්වෙනි පන්දුවාරේ මුල්ම පන්දුව ක්‍රියාත්මක කරගැනීම යෙවීම සඳහා චින්තක. මේවත් පාරක් කෙල්ල කරනවා. පන්දුව මිඩ් විකට් කලාපයෙන් නැදියන්නේ රැක ගන්නවා උඩ පන්දුවක් ලෙස. ඒ අවස්ථාවේදී කීර්ති විසින් ප්‍රබලව
උඩ පඳු රැක ගැනීමක් හයිසීම වාසල යනුව චින්තක ගැනීම නිමාව ලකුණු බිඳුවක් ලබා ගන්න මුල්ම පඳුෙන් මුහුද ඇවි යනවා නාවක ක්‍රීඩක රෝහිත පොලාඩ් නම් අනුවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ ඔහු මුල්ම පඳුව පිළිගැනීම සඳහා මදුර දිව යනවා Eva parakelok kan kerana pandu udah pandu akles dia di pasul di berapa rekan kan lah pandu akles, nama tak sila saya udah pandu rekan lah pasul izin. Eva rohi dek ini maget ini me awasane laknu bintu ay kira kian depala pita pita pandu deka kula kira kare te yamin yamin sanha madura samat nama pandu are hatri ke laba gani madonna men awasta wadeng. Pandu orang mulai demi fitnya Dilan wanita segera, tu kan pandu yang sana hat trick pandu. Para kelakar mana pandu udah pandu aksi adia mana pandu bima keti pandu mereka kan baru deh dia kalau kurang kelapa gan nama. Ella kuna Dilan tay, mana usah dia oke hat trick ya sama kamu ni mau pati na oke hat trick kelapa gan masa usah lekta bunyi na, madur amatan. Jani tere, para kelekan ma pandu, pandu evara, tapi amak de, pandu, pira pira getta kebadi pandu, keli ma khadu lata elakran ne, tapi amak, yutu ina mutta, ne mutta pandu ata parthi me awasta walaba dina ma, naik ya visin. Para kelekaran nama nama janitri sin pandu hatrasi mawasal kira kan debal aktifnya nama pandu natal kerjaan nama hatrasi mawasal ya nama lakun deka kerapi di karuan debal hati maru kerjaan nama lakun deka janitai nama tawasan pandu ini senda sudah nama madu para kelekaran nama ekal lakunai Kalau guna ini benny, esamu kan pandu, hataran pandu, tunggal pandu hari ni mana lupa tino, kalu lu hatarai, lakunu visi hatarai, awasilak ke, kasih visak, lakun laba kat itu pandu hari atak tu lah. Hari ni biaya ni, nama kan pandu yang mana pasien, tiri na jairat na. Pulau Pandura parak kelakuan wah hihali mai Pandura di ni adian ni lakunu hayai, lakunu haya, janit tay, di dalam Pandura misalnya diwana, janit, eva parak kelakuan Pandura adian wah hatusima asal, kira kaya Pandura raya kena bar deh di, eka lakunu jin sayi mulu patkan silu nampi tiga mande pelata, nada Pandura mundem city ni, Dila. Para kelekaran pandu piti hari akar dewata ni naya pandu, kalu lagi na dua kos pandu baru deh di, ekalaku nak sandha piti kawan depan tadi malu kerjaan tu, dengan pandu. Para kelekaran pandu piti wadi ni naya, betul? Masalah pandu dekaya misalnya tiada sudana. Egoat para kelakar na pultos pandu aklesa pitteram laba agen lakunu hayai janit tay lakunu hay. Nau tak kosan pandu ni pandu ada. Egoat para kelakar na pandu ihalim ayadian ne lakunu hayai nawa tak kriat mukerwa janit. Esamukum ni pandu ada awasane pandu ada hatrai lakunu hatali satrai lakunu egolah agat dalah lakunu Satan kerjaan ini mak, satan kerjaan mana? Ekor pandu arah itu lah. Ia lagi. Khusyam, nama pandu arah. Aram bukan mana? Dilan terihiwa. Orang pandu ada. Lakukan kabin ini, ne? Ekor bahar kita itu kerja lagi. Lakukan pandu, em sana. Khusyam suka. Ekor bahar kele kerana pandu iheli mak ya dia ne. Lakunu hayai
එවර රොෂාන්ට අවසරයක් ලැබෙන්නේ නැහැ මේ දිලන්ගෙන් නැවතත් දිවයන යට අද්දේ අංගුරේ වැදියා පන්දුව එක ලකුණක් කරා දිවයන ජනිත් සුදා ඔෂන්ගේ පන්දුව පිළිගැනීම සඳහා පන්දුව කෙලින්ම පන්දුව පිට පරයා කඳුළු රකින්න නිලන් තතරයි පන්දුව දියන්නේ ඒත් සමගම මේ පන්දුවරේ මේ පන්දුව ලකුණු ලබා ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ නැවත පෙරසේමයි පන්දුව පිට ඉන්නේ එපිට ඇදී පතිදෙන පන්දුව කෙලින්ම කඳුළු රකින්න අතට පිට පිට පන්දු දෙක මේ ආකාරයෙන් අවසන් පන්දුව යෑම සඳහා රොෂන් දිව යනවා ඒ වරත් ඒ ආකාරයෙන්මයි ලකුණු ලබා ගැනීම දවසරයක් ලැබෙන්නේ නැහැ පිටිකරුවන්ට ලකුණු 53යි කඩුලු 4යි පන්දු වාර 5යි ලබාගත යුතු ලකුණු ප්‍රමාණය 120ක් පන්දු වාර 8ක් තුල දැන් ඉලක්කය වෙන්නේ පන්දු 18ක් තුල ලකුණු 67ක් ලබා ගැනීම හිතමත් අමාරු කාර්යයක් ලකුණු 22ක් පමණ ලබාගත යුතුයි එක් පන්දු වාරයක් තුල නමුත් පිටිකරුවන් දෙපළ ඉතාමත් නම්දරපු ක්‍රීඩකයන් වේගෙන් පන්දු වල පාර දීම සඳහා මුල්ම පන්දු වල පාරක් එල්ල කරමින් ලකුණක් කරා දිව යනවා දිලන් මා පන්දු වාරය ආරම්භ කරමින් පවතින්නේ අක්ෂාන් නායකයා වේගවත් පාරක් එල්ල කරමින් ජනිත් එක ලකුණක් කරා දිව යනවා ලකුණු සඳහා දිව්‍යාමට දිලාන් වැඩි කැමැත්තක් නැහැ. රොතක්ෂන් දිව්‍යාන. හැරි. නැවත දිව්‍යාන වන්. ප්‍රධාන මිනිස්සුරු රෝහිත පසු කරමින්. යව පන්දුවට මෙන්න. පාරක් කෙල්ල කරනවා පන්දු වයිට් පන්දුවක් දෙකිය ඉල්ලීමක් කරනවා පිටිකවා විසින්. ආදිවදීගේ ලක්ෂණ ලෙසයි අල්බෝනේ ලකුණ ඇවි ගන්නේ නෑ මොහොන්දුවට තිරන් පන්දුවේ වසන අක්ෂන් සූදාන පන්දුව සමාල පන්දුව පහර කෙල්ල කරන පන්දුව මුල් බලකම කරලා තිබියන දෙවන ලකුණ කරලා පිරිත් කරුවන් දෙපල මාරු වෙනවා දිලන් ලකුණු තෙරක් කියවස් අවසර දීලා බලන්න ස්වරූපයක් තිබෙන්නේ ලොකු ඉලක්කයක් ලබා ගැනීමට පහසු ඉලක්කයක් නෙමෙයි එවරත් ලකුණු දෙකක් කරා පිටිකරුවන් දෙපළ මාරු වෙද්දී අවසාන පන්දු වීම සඳහා අක්ෂන් දිසිල්වා සූදානම් දිව්‍යානෝ දිලාන් පිටිකරුවා වේගවත් පාරක් එල්ල කරනවා අයවර ෆුල් ලෙන්ති පදිතර පන්දු වල ලකුණු 6යි ලකුණු 72යි කඩුලු 4යි පන්දු වාර 6ක් අවසානයේදී ලබාගත යුතු ඉලක්කය පන්දු 12ක් තුල ලකුණු 48ක් ලකුණු 24ක් එක් පන්දු වාරයක් තුල ලබාගත යුතුයි 6 පාර 4ක් ලබාගත යුතුයි අවම වශයෙන් එක් පන්දු වාරයක් තුල තරඟ ජයග්‍රහණය කර ගැනීම සඳහා මොකද පන්දු යවන්නේ මදුරගේ මූල පන්දු පහරක් කියලා තමයි යෙදෙන දියන්නේ එක ලකුණයි අයියෝ බෝල බෝල පන්දුවක් ලෙස පන්දුව රැක ගැනීම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒවර එසේත් ලකුණක් ලැබෙනවා ජනිත් කෙමෙන් තරගේ වැඩි වාසි UCC කණ්ඩායම ලබා ගන්න යුරෝපෙන් යන්නේ නමුත් වේගවත් පාරක් කෙල්ල කරනවා පන්දුව දිලන් විසින් ලකුණක් ලැබෙන්නේ නැහැ පන්දුවට. සීමායෙන් පිටතයි පදිදවන්නේ කඩු රකින්නාගේ තාප්පෙන්. වේවා පාරක් කෙල කරන පන්දු ඉහලින් ඇදියන් උඩ පන්දුවක් ලෙස ක්‍රීඩකයෙකු පන්දුව රැක ගැනීම සඳහා දිව රැක ගන්නවා.
කුඩ පන්දුවක් වසරක ගද්දි කීර්ති විසින් දිලාන්ගේ ඉනිමේ අවසානය ලකුණු 25ක් ඔව් ලබා ගන්න තිබෙන පන්දු 15ක් තුල පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම පවතින්නේ මදුර 7 පන්දු වාරයේ කෙමෙන් UCCA ඒ කණ්ඩායමේ ජයග්‍රහණය මාවත විවර වන අයුරු අපට පෙනී යනවා පාරකෙල්ල කරමින් චනිත් නැවතත් ලබුවක් කරා දිව යනවා නවක පිතිකරු රජින් සූදානම් වෙනවා මතුරුගේ පන්දුව පිළිගැනීම සඳහා මතුර තරබාරු ක්‍රීඩකෙ වේගෙන් පන්දු යවන පන්දුවක් කැලින්ම පන්දුව වයිට් යෝග පන්දුවකට ආසන්න පන්දුවක් කෙලින්ම පිත්ත පරයා කඩු රකින නිලන්ත වෙතට තිරම් පන්දුව යමින් සඳහා සූදානම් මතුර දිව්‍යානෝ පාරක් කෙල්ල කරනවා එක ලකුණක් කරා මේ දැන් දිව්‍යානෝ පිටිකරන් දෙපර දෙගිඩියාවෙන් ලකුණක් කරා දිව්‍යාන්නේ දැන් අභියෝගයේ ලකුණු 44ක් ලබා ගත යුතුයි පන්දු 6ක් තුල 6 පාර 6ක් කෙල්ල කරත් ලකුණු 36යි වැඩි වාසි UCC ඒ කණ්ඩායමට 90ක තරගේ ජයග්‍රහණය කිරීමේ වාසියක් තියෙනවා පිටිකරුවන් පන්දු යවන්න කිසිම වරදක් නොකර පන්දු වාරය ක්‍රියාත්මක කරොත් ෆස්ට් රූල් අවසන් පන්දු වාරය ඒම සඳහා සියල්ල සූදානම් දෙවන පන්දුවෙන් සඳහා මුලින්ම පන්දුර එක ලකුණක් ලබා ගන්නවා රජින් දෙවන පන්දුවට වේගවත් පාරක් කෙල්ල කරනවා ඕෆ් ටම්බ් එකට පිටින් පදිදුන පන්දුවට ලකුණු 6යි ඒවර රජින්ගේ සම වෙන ජනිත්තයි ඒ ලකුණ එකතු වෙන්නේ කෙසේ වෙතත් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතුයි මේ තරගේ ජයග්‍රහණය කර ගැනීමට නම් තමත් හොඳින් පන්දු යවනවා ෆස්සෝල් විසින් මේ පන්දු වාරේ කෙසේ හෝ ජයග්‍රහණය කර තිබෙන්නේ මේ අවස්ථාවේදී UCC ඒ කණ්ඩායම පන්දු දෙකක් ක්‍රියාත්මක කර යුතුව පවතිනවා කෙසේ වෙතත් තරගේ නිමා කිරීම සඳහා පසු සූදානම් ඒක පාරක් කෙල්ල කරනවා හරියාකාර පන්දු පිටේ වදින්නේ නැහැ පිටිකරුවන් දෙපළ ලකුණ කරා දිව්‍යාන් සූදානම් වෙනවා දැවි යනවා පන්දු රැකගෙන බාර දෙනවා සුරකිය පන්දු වස්සුලෙත ඔව් පන්දු කඩුල්ල බිඳ දමනවා ඒ සමග ජනිත්ගේ ලකුණු ලබා ගැනීම සීමා වෙනවා එහෙන් ඒ අනුව තරගේ ජයග්‍රහණය UCCA කණ්ඩායම සතු වෙනවා ලකුණු 34ක ජැක් UCCA කණ්ඩායම We'll be right back.